මම අගෝස්තු මාසේ 8 වෙනිදා සතස බාර ගන්නකොට මාසෙකට තිබුණු ලොජිස්ටිකල් කොස්ට් එක 190,000. මේ අප්‍රේල් මාසේ සිංහල අවුරුද්දට දුවලා මිලියන 55යි. ඉතින් දාලා තියෙන එක බොරුද සභාපතිතුමා? මේ ලොරි වලින් දැනට මම සභාපතිවරයා වුණායින් පස්සේ මම ලොරියෙන් ලොරිය ප්‍රොෆිට් ඇන් ලොස් එකක් කරා ලොරියෙන් ලොරිය. ඒ ලොරි වලින් ලොරි 5යි ප්‍රොෆිටබල් ලොරි තියෙන්නේ. අපි ආනයනය කරොත් පැහැදිලිවම අපිට මේට වඩා ලාභයක් ගන්න පුළුවන්. ඒතර ලංකා සතුස ව්‍යාපාරයක් කරලා හම්බ කරන මුදල් රෙන්ට් එකක් හැටියට CW එකට ගෙවලා ඒකේ ව්‍යාපාරයක් නොකර ඒකේ පඩි ටික ගෙවලා ඒ මුදල් ටික තියෙනවා. සතුස වහනවා කියන එක දැන් മന്ത്രിවරු ගොඩක් බතර හින්දා ඔක නිතරම අද උදේත් ඒක ඇහුවා. ඒකේ කාරණාව අපි මම බව පත් කරනකොට අධිකාර ජනාධිපතිවා පත් කරලා තියෙන්නේ ලංකා සතුස සහ සතුස ඒකාබද්ධ කිරීමේ පදනම මත වැඩ බලන සභාපතිවරයා හැටියට ලංකා සතුස සභාපතිවරයා පත් කරනවා කියන කාරණේ. ගරු සභාපතිතුමනි සතුස ආයතනයෙන් තමයි ආරම්භ වෙන්නේ 2001. සතුස ආයතනය CW රීටේල් කියන ප්‍රයිවටයිස් කරනවා. CW රීටේල් කියන ප්‍රයිවටයිස් කරනකොට සතුස ආයතනයේ සේවකයෝ 3000 ගාණක් ඉඳලා තියෙනවා. ඒ 3000 ගානට ප්‍රයිවට් සෙක්ටර් එකට එන්න ආරාධනා කරලා තියෙනවා. ඒ ආරාධනා කරපු වෙලාවේ 3000 ගාණෙන් 750ක් පමණ එන්නේ නැතුව අනිත් සියලුම දෙනා CW රීටේල් එකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ සතුස ආයතනය වහන් නැතුව අර සේවකයන් 750 ඒ විදිහටම ඉන්නවා. ඊට පස්සේ CW රීටේල් එක පවත්වාගෙන යන්නේ ප්‍රයිවට් සෙක්ටර් එකේ. ඒක ඈවර කරලා ලංකා සතුස කියන සමාගම රජයෙන් පිහිටවනවා. ලංකා සතුස පිහිටවනකොට CW එකේ හිටපු 2246ක් සේවකයෝ අරගෙන තියෙනවා ලංකා සතුසට. ඒ වෙලාවෙත් CW එකේ හිටපු 700 ගණනක් සේවකයන්ට ආරාධනා කරලා තියෙනවා ලංකා සතුසට එකතු වෙන්න කියලා. ඒ සේවකයෝ ඒ අවස්ථාවේ එකතු වෙලා නැහැ. ඊට පස්සේ යාලේ ඉල්ලලා තියෙනවා තමන්ට ව්‍යාපාරයක් කරන්න අවස්ථාව හදලා දෙන්න කියලා. ඒ ව්‍යාපාරයේ හැටියට 2013 වර්ෂයේදී ලොරි 88ක් අරන් දීලා තියෙනවා. ඒ ලොරි 88ත් එක්ක ව්‍යාපාරය කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ ව්‍යාපාරය තමයි ලංකා සතුස ප්‍රවාහනය සඳහා ලොරි ලබා දීම. ඊට අමතරව CW එකේ ආදායම තමයි ලංකා සතුසට රෙන්ට් කරලා අපි මිලියන 16ක් ලංකා සතුසෙන් CW එකට ගෙවනවා. ඒ වගේම ලිකර් ලයිසන්සස් වලට රොයල්ටි එකක් මිලියන 8ක් අපි CW එකට ගෙවනවා. එතකොට මිලියන 25ක් ගෙවනවා. ඊට අමතරව අරන් දීපු ලොරි වලින් ලොරි 88ෙන් ලොරි 60ක් පමණ තමයි දැන් දාවන තත්ත්වයේ තියෙන්නේ. මේ ලොරි වලින් දැනට මම සභාපතිවරයාණන් පස්සේ මම ලොරියෙන් ලොරිය ප්‍රොෆිට් ඇන් ලොස් එකක් කරා ලොරියෙන් ලොරිය. ඒ ලොරි වලින් ලොරි 5යි ප්‍රොෆිටබල් ලොරි තියෙන්නේ තියෙනවා. එතකොට අද වෙනකොට අර 750ක් හිටපු සේවකයෝ 250කට අඩු වෙලා තියෙනවා. ඒතකොට ලංකා සතුස ව්‍යාපාරයක් කරලා හම්බ කරන මුදල් රෙන්ට් එකක් හැටියට CW එකට ගෙවලා ඒකේ ව්‍යාපාරයක් නොකර ඒකේ පඩි ටික ගෙවලා ඒ මුදල් ටික තියෙනවා. එතකොට CW එකනුත් 2017 සහල් ගෙනල්ලා එතනත් ගැටලුවක් මතුවෙලා ලංකා සතුසෙන් මිලියන 25ක් මාසයකට ගෙවනවා ඒ සඳහා. එතකොට මෙතනදී අපි යෝජනා කරුවේ දැනට අර සේවකයන් සියලුම දෙනා එකතු කරාම දැන් මෙතුමා කිව්ව ප්‍රශ්නේ සාධාරණ ප්‍රශ්නයක්. අපි ආනයනය කරොත් පැහැදිලිවම අපිට මේට වඩා ලාභයක් ගන්න පුළුවන්. නමුත් අපිට වර්කින් කැපිටල් එකක් නැහැ. අපිට LC එකක් ඕපන් කරන්න බෑ. නමුත් මේ ආයතන දෙක ඒකාබද්ධ කරොත් සේවකයන්ට හානියක් නොයි සතොස සතුව තියෙන වත්කම් සියල්ල ලංකා සතුසට සෝ ප්‍රෙෂරියට හෝ අමාත්‍යංශයට හෝ අපි දන්නා එක ඉහලින් තීරණය කරන දෙයක්. ඒ ලැබෙනකොට ඒකෙන් අපේ වත්කම් වැඩි වෙනවා. අපිට වගකීම් ප්‍රමාණය අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. ඉක්මනින් දැන් අද වෙනකොට ලංකාවේ ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳ සල් පවා ට්‍රාන්ස්පෝර්ට් එක තමන් කරන්නේ නැහැ. ඒක අවුට්සෝස් කරලා තියෙන්නේ. මොකද ඒකේ එක්ස්පර්ටිස් එක තමන්ට නැහැ. අපි දැන් ඔය මෙතුමා කිව්ව කාරණේ ලොරි මාස 5ක් දිව්වේ නැහැ කියනකොට මම අගෝස්තු මාසේ 8 වෙනිදා සතුස බාර ගන්නකොට මාසෙකට තිබුණු ලොජිස්ටිකල් කොස්ට් එක 190,000ක් මේ අප්‍රේල් මාසේ සිංහල අවුරුද්දට දුවලා මිලියන 55යි 550යි 1,440ක් අපි ලොජිස්ටික් කොස්ට් එක අඩු කරලා තියෙනවා ප්‍රයිවට් සෙක්ටර් එකට වැඩිපුර දීලා. ඊළඟට මම ඇහුවා ඇයි අපි CW එකට දෙන්නේ නැත්තේ? දෙන්නේ නැහැ කියන කාරණේ ඇහුවම වෙයාර්හවුස් මැනේජර්ස්ලා ෂොප් මැනේජර්ස්ලා ප්‍රයිවට් ලොරියක් දවස් 3කින් ගෙනල්ලා බාන එක දවසෙන් බාන එක අපේ ලොරියක් ගිහිල්ලා දවස් 4ක් බානවා කියන කාරණේ තියෙනවා. එතකොට ප්‍රායෝගිකව මේ දෙක අතර යම්කිසි ඝට්ටනයක් නිර්මාණය වෙලා තියෙනවා. අපි මේ උත්සාහ කරන්නේ මේ ආයතන දෙකේ මේකෙන් හම්බ කරන සල්ලි ටික අතෙන්ට දාලා පඩි ගෙවන්න නැතුව ඒ සේවකයොත් ප්‍රයෝජනයට අරගෙන මේ සේවකයොත් ප්‍රයෝජනයට අරගෙන මොකද දැනට එකතු ඉතුරු වෙලා ඉන්නේ 214යි. දැන් මම පාවිච්චි කරන මූලස්ථාන ගොඩනැගිල්ලට ලංකා සතුසෙන් මිලියන 4.6ක මාසික කුලියක් ගෙවනවා. ඒ ගොඩනැගිල්ල සභාවතුමා දැන් අර CW එකට තියෙන වත්කම් වල ප්‍රමාණය කොච්චරද? වත්කම් වල සියලුම වත්කම් දැන් ඔය වත්කම් කියලා මෙතුමා කිව්වා ගබඩා 38න් අපිට වෙස්ට් කරපු ප්‍රොපර්ටිස් තියෙන 16යි.
ولكن هناك اشخاص يمكن ان يكونوا من الممكن 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 ان يكونوا من කරපුවා තියෙන්නේ අපිට අයි පත්‍රේ දාලා තියෙන එක බොරුද සභාපතිතුම කොහෙද ගබඩා ලබා දීම සඳහා මිල ගණන් කැමෙ නෑ ඉතින් අපි පාවිච්චි කරන ගබඩානේ කරු සභාපතිතුම ඒව නිකන් තියන්නේ නැතුව මම පත්‍රේ නෑ ඒ අපිට පැවරිලා තියෙනවා අපිට අයිතිය නැති වුණාට අපි ඒව රෙන්ට් කර අපි ඒව රෙන්ට් කරලා ආදායමක් ගන්න තමයි මේ උත්සාහ කරන්නේ භුක්තිය අපිලා තියෙනවා